उतुम उ मंगल सूत्र ही संधान बने पश्चिनी गाता रत्ने दानंच धम्मचर्याच ज्ञातकानंच संगहु अनवज्ञानि कम्मानि एतं मंगल मुत्तम पिनतिनि मे उतुम गाता रत्ने ऐतुली उतुम उ मंगल कारण हतर अंतर्गत वेला तीयनो मंगल कारण के लिए मेलो की तीन उतुम कारण टीक एवं उतुम करुणु तिस अट अपे बुद्र जानन वहांसी मंगल कारण हटियटे देशना कुट वदाल आंगे कारण तिस अटिंग करुणु हतर मे गाता रत्ने अंतर्गत पलवेनी कारणावतम दाने दाने मेलो की तीन उतुम कारणावाक मे गाता रत्ने संधां देवनी कारणाव धर्मचर्याव धर्म धर्मानुकूल हसरीम धर्मचर्यावी यदि तुंगिनी कारणावतमाई न्यायंत संग्रह किदी ज्ञाति संग्रह इतरम उतुम तेनक हतरविनी कारणाव शील समाधाने आदि निरवध्य कर्मांत निवरदी कर्मयन पिलिबंदोतमाई यतन सदहां करें मे कारण हतर मे गाता रत्ने अंतर्गत नमुत मेवागे केटि कालयक तुले अपिट मे मंगल कारण हतरम साकच्छा निमकरला निमाकरणेक तरम अपहसु कटयुत्तक वियहेकी एनिसा मेन एक कारणावक तोरगेन अपि एक टिकक विस्तर सहितव साकच्छा करु एनिसा मम अदहस कला मैं अवसान कारणाव शील समाधानादि निरवध्य कर्मयो मैं निवरदि कर्म मनोवद कीन कारणाव पहदली करन तेन मन वगे कारण अंतर्गत इदि कीन कारणाव टीका साकच्छा करमु कीला विशेषेन पिन्नतुनी मैं कारणाव पहदली करन तेन संधान कला इवन उतुम करुणु मे लोके कोई तरंग अंतर्गत ए करुणुवल यमेक यदेन वनं ओं मन तरंग कुशल रस करेन वादे बहु दिनाते आदर्श संपन्न विन पिरिसक बावट पत्तेनो कोतरं पिरिसकट आदर्श मत विन वादे ओं निशा कोई तरंग पिरिसक यहापति ही पिहिटन वादी करनु रैसा मितन विशेष इस तरह करना इन मे निरवध्य कर्मयो इन तेने संधान करनो अनवज्ञानि कम्मानि एतम मंगल मुत्तम मुनवादे मितन निरवध्य कर्मयन हेति दे संधान करनो पोहो दिनयन ही सिल समाधन वीम दंग दीम धर्म देशना करवीम धर्म उगन्वन धर्म देशना करन धर्म दरयन वहन से लाटद धर्म व्याप्त किरीम पिनिसे धर्म पुस्तकयन एवगेम धर्म अंतर्गत लेखन धर्म दरयन सपईम धर्म इगनगन्न आयट संग्रह किरीम मैं धर्म ग्रंथवली धर्म अणु पिलिपदीन उंटे उपस्थान किरीम धर्म पात्रिका धर्म पुस्तक पिंग सलका बेदादीम धर्म पुस्तकाल तनीम विहर विहार बोधि प्राकार सकस किरीम बोधिन वहांसला रोपने किरीम कुटिसेनसुन संगावास आदि
සකසලා පූජා කිරීම ආරෝග්‍යශාලා පාඨශාලා පාලං මාර්ග ඒ දඬු ආදී තැනීම පින්තාලි පිහිටුවීම අනුන්ගේ ප්‍රයෝජනීය සඳහා පළතුරු යන් මල් උයන් වාගේ දේවල් වගා කිරීම ඖෂධ වර්ග වගා කිරීම ඖෂධ වර්ග සකසලා බෙදා දීම සිල්වතුන්ට ගුණවතුන්ට මව්පියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට උපස්ථාන කිරීම ආදී මේ වාගේ කරුණු විශාල ප්‍රමාණයක් මේ නිවැරදි කර්මයන් අතර සිහිපත් කරනවා තුනුරුවන්ට උපස්ථාන කිරීමත් එතන ප්‍රධාන කාරණා හැටියට සඳහන් කරලා තියෙනවා එහෙනම් මේ විදිහට කරුණු කාරණා රාශිය පැහැදිලි කරන්න පුළුවන් ලෙඩට දුකට භාජනය වෙච්ච අයට ගිලන් වෙච්ච අයට උපස්ථාන කිරීමත් මෙහි තවත් කරුණක් හැටියට සඳහන් කරන්න පුළුවන් ඉන්නතුනේ මෙබඳු කර්මයන් යම් කෙනෙක් සිදු කරනවා නම් ඔවුන් මේ ලෝකේ හරි ප්‍රශංසනීය පුජ්‍යලයෝ බවට පත් වෙනවා බොහෝ දෙනාගේ ප්‍රසාදය ලැබනවා වගේම ඔවුන් පිළිබඳව කීර්ති ප්‍රශංසාවද සමාජය තුළ බොහෝම පැතිරිලා යනවා ඒ වගේම සමාජයේ බොහෝ දෙනාගේ ගරු සැලකිලි සත්කාරවලටත් මේ නිවැරදි කර්මාන්තවල යෙදෙන අය නිරන්තරයෙන් ලක් වෙනවා මේ ආදී කරුණු පැහැදිලි කරනකොට බොහෝ සැපයන් උදා කරගන්නත් ඔවුන්ට අවකාශ ලැබෙන බව සඳහන් කළා ආන් ඒ කාරණාව පැහැදිලි කරන්න නිවැරදි කර්මාන්තවල යෙදෙනකොට බොහෝම සැප සම්පත් ලැබෙනවා කියන කාරණාව විශේෂයෙන් පැහැදිලි කරන්න මග මානවක වස්තුව මෙතන දක්වලා තියෙනවා කවුද පින්නතින් මේ මග මානවක කියලා කියන්නේ මග මානවක කියලා කියන්නේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට සක්‍ර දේවේන්ද්‍රයන් හඳුන්වන නම් හතක් තියෙනවා එයින් එකක් තමයි මග කියලා කියන්නේ මග බාණවක කියලා කිවි සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍ර බවට පත් වෙන්න පාරමිතා සම්පූර්ණ කරපු කාලේ උන්වහන්සේගේ නම නම මග නමුත් මග නම් තරුණෙක් නිසා මග නම් මිනිසෙක් නිසා මග මානවක කියන නම පට ලැබුණා සක්‍ර දේවේන්ද්‍රයන්ටත් මග කියන නමක් තියෙනවා අර නම් හත ඇතුළි යම් තැනක මගවා කියලා හඳුන්වලා තිබුණොත් ඒ හඳුන්වලා තියෙන්නේ සක් දෙවිඳුමයි එනම් මේ මග මානවක කාලේ සක්‍ර දේවේන්ද්‍ර බවට පත් වෙන්නේ වෘතපද හතක් විශේෂයෙන් සමාදන් වෙලා හිටියා ඒ පිළිබඳවත් වෙනම කරුණු බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා මේ මග මානවක මේ වාගේ නිවැරදි කර්මාන්තවල යෙදෙන්න මුලින්ම ආරම්භ කළේ කොහොමද යෙදුනේ කොහොමද මොන වාගේ සිතුවිල්ලක් නිසාද එක දවසක් මග කියන තරුණයා තමන්ගේ ගම් ප්‍රදේශයේ තිබුණ මේසුන් රැස් වෙන රැස්වීම් ශාලාවක් වාගේ තැනකට සහභාගී වුණා. එතනදී තමන්ට වාසය කරන්න. ඒ රැස්වීම ඉවර වෙනතුරු තමන්ට ඉන්න තැන. ඔහු විසින් පිළියෙල කරගත්තා. අම්බිලියක් වගේ පොඩි රවුමක් සුද්ධ පවිත්‍ර කරලා පිළියෙල කරගත්තා. ටික වෙලාවක් යනකොට එතෙන්ට ආපු ටිකක් බලවත් පුද්ගලයෙක් මේ තරුණයා එතනින් තල්ලු කරලා අර සුද්ධ පවිත්‍ර කරපු තැන තමන් අත්පත් කරගත්තා මෙයා කේන්ති ගත්තේ නැහැ තව තැනක් පිළියෙල කරගත්තා ටික වෙලාවක් යනකොට
ඒතන තව කෙනෙක් අත්පත් කරගත්තා. ඒත් කේන්ති ගත්තේ නැහැ. තවත් තැනක් සකස් කරගත්තා. තව ටික වෙලාවක් යනකොට එතනත් කෙනෙක් අත්පත් කරගත්තා. මෙතන දැන් අපි අතර එහෙම දෙයක් වුණොත් මහා ලොකු රණ්ඩුවක් එතන ඇති වෙන්න පුළුවන්. මහා ලොකු ගැටුමක් එතන ඇති වෙන්න පුළුවන්. මේක මගේ තැන. මේක මම පිළියෙල කරගත්ත තැන. ඒක තව කාටවත් දෙන්නේ නැහැ. එහෙම හිතනවා. ඒ නිසා ගැටෙනවා. නමුත් මග එහෙම ගැටුනේ නැහැ. ඒක මගේ තැන කියලා අල්ලා ගැනීමක් මග තුල තිබුණෙත් නැහැ. අපි නම් සමහර වෙලාවට බොහෝ දේවල් අල්ලා ගන්න අතර කෙනෙක් සිල් සමාදන් වෙන්න ගියහම සිල් සමාදන් වෙන්නත් තැන් අල්ලාගෙන අපි ඉන්නවා. මේ අත්හැරලා අත්හැරලා යන්න ඕනේ ගමන. නමුත් තමන් හැමදාම සිල් ගන්න දාපුවම මම මෙතනයි ඉන්නේ. මේ කනුව ගාවමයි මම ඉන්නේ. එහෙම කියලා එතන වෙන කෙනෙක් වාඩි වෙලා හිටියත් ඒත් ගැටුමක් ඇති වෙනවා. සංසාරේ කොහේ යන්න හිතාගෙනද මේ විහාරස්ථානයේ ඒ තැනත් අපි වෙන් කරගෙන ඒක මම ඉන්න තැන කියලා හිතාගෙන. නමුත් මග එහෙම නැහැ. මගට කේන්තියන්නේත් නැහැ. හේතුව මං කීවනේ අර සක්‍ර දේවේන්ද්‍ර වෙන්න දිවි හිමියෙන් සම්පූර්ණ කරපු වෘතපද හතක් තියෙනවා කියලා. ආන්ගේ වෘතපදවල එකක් තමයි දිවි හිමියෙන් කේන්ති ගන්නෙ නැහැ කියන එක. කිසිම කෙනෙක් සම්බන්ධයෙන් කේන්ති ගන්නෙ නැහැ. අන්න ඒක නිසායි මේ විදිහට අය ඇවිල්ලා තමන් පවිත්‍ර කරගත්ත තැන පැහැර ගන්න කොටත් තවත් තැන සකස ගන්න ඔහු කටයුතු කළා. හැබැයි මේකෙන් ඔහු තව කාරණාවක් තේරුම් ගත්තා. මේ මිනිස්සු බොහොම සුවයෙන් පහසුවෙන් ඉන්න හරි කැමති. ඒකනේ මේ පිරිසිදු තැන ඇවිල්ලා උදුරගන්නේ. ආන් එහෙම හිතලා හැමෝටම යහපතක් කරන්න ඕනේ කියලා කල්පනා කළා. පහුවදා උදැල්ලක් අරගෙන ගිහිල්ලා කමතක් රහිනවා වගේ විශාල ප්‍රමාණයක් සුද්ධ කළා. ඊට පස්සේ එතෙන්ට රැස් වෙච්ච අය ඉතාම කැමැත්තෙන් බොහොම පහසුවෙන් එතන ඉන්නව දැකලා මගට ඇති වුණේ ලොකු සතුටක්. තැනක් සුද්ධ කරලා දුන්නා විතරක් නෙමෙයි රාත්‍රී කාලයේ පිරිස් එකතු වෙනකොට සීතල තියෙන වෙලාවල් දැනුණහම මග ගිහිල්ලා තැන් තැන් වල ගිනි ගොඩවලුත් ගෙව්වා. මිනිස්සු සීතල නැති කරගත්තා ඒ ගිනි ගොඩවල් නිසා. මිනිස්සු සැපයට කැමති. ඒ නිසා මම මිනිස්සුන්ගේ සැපයට උදව් කරනවා. ඊළඟට මග කල්පනා කළා මේ පාරවල් තොටවල් පවිත්‍ර කරලා තිබුණොත් ඒත් මිනිස්සු කැමති නේද කියලා. පහුවදා ඉඳලා මග උදැල්ලකුත් අරගෙන කැත්තකුත් අරගෙන පාරවල් වලට ගිහිල්ලා පාරට නැමිලා තියෙන අතු කපලා පාරට නැමිලා තියෙන ඔය නොයෙක් ගොල්ල හැදිලා තියෙන තැන් මාන ගොල්ලවල් නොයෙක් මේ තෘණ වර්ග වැවිලා පාරට නැමිලා ඒ තැන් කපලා අයින් කරලා සුද්ධ කළා. පාර දෙපැත්ත සෝදගෙන ගිහිල්ලා ඇගිලි වැටිලා පාර යන අයට හරි කරදරයි. ඒ නිසා පස් කප කප ඒ ඇගිලි වලට දාලා ඇගිලි පුරවලා බොහොම වේගෙන් පහසුවෙන් මිනිස්සුන්ට ගමන් බිමන් යන්න මේ පාරවල් හදන එක මගගේ ඊළඟ කාර්ය බවට පත් වුණා. ඊට දැන් මේ මග කරගෙන යන හැම වැඩක්ම අපි මේ කතා කරපු නිර්වද්‍ය වූ යහපත් කර්මාන්තයන්මයි. මග මෙහෙම වැඩ කරනකොට දවසක් තවත් තරුණයෙක් ඇවිල්ලා මේ මගමානවකගෙන් අහනවා යාළුවේ මොකද ඔබ කරන්නේ? ඔහු සඳහන් කළා මිත්‍රයා මම සුගතියට යන්න පාර හදනවා කියලා. අර යාළුවා ඇහුවා මමත් ආවට කමක් නැද්ද? තවත් එක්කෙනෙක් හරි සුගතියට ගෙනියන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? මෙයා සඳහන් කළා කමක් නැහැ. දැන් දෙන්නම එකතු වෙලා වැඩ.
මෙහෙම මෙහෙම මගට එකතු වෙච්ච තරුණ පිරිස 32ක් විතර වුණා. ඒ පිරිස 33 දෙනෙක් විතර වුණා. මේ ආදිවාසීන් දැන් මගමානවකත් එක්ක මේ තරුණ පිරිස බොහොම ඈත ප්‍රදේශවල පවා ගිහිල්ලා පාරවල් හදනවා. මිනිස්සු බොහොම කැමති හැම පාරක්ම සුද්ධ කරලා. දැන් මේ කාලෙත් අපි හැරි කැමති පාරවල් සුද්ධ කරලා තියෙනවා. නමුත් පාරවල් කැලේ ගිහිල්ලා තියෙනව දැක්කහම අපි සමහරලාට පාරේ යනකොටත් කතා කරනවා. මේ පාරේ යනවා මේ අත්ත කපල යන්නේ නැණි කවුරුවත්. මෙතනින් උදළු අරගෙන කොයිතරම් ගොඩ වෙලා යනවද මේ වලට පස් ටිකක් දාන්නේ නැණි සමහරට වෙලක් ගාව වේල්ලක් ගාව මහ ලොකු වල. ඉතින් අපි දන්නවා කුඹුරු වලට යන්නේ නැයි ඕන තරම් මෙතනින් යනවා. කවුරුවත් මේකට පස් ටිකක් දාන්නේ නැණි. සමහරලාට කතා කරනවා පෙරනම් රජයෙන් පාරවල් සුද්ධ කරන්න පිරිසක් හිටියා. දැන් එහෙම අයත් නැහැ. හිටියනම් කොච්චර හොඳද. මේ සමෘද්ධිය වාගේ ප්‍රජා කටයුතු ප්‍රජා සංවර්ධන වැඩ තියෙනවා. නමුත් ඒ අයවත් මේ පාරවල් සුද්ධ කරන්නේ නැහෙනේ. අපි එහෙම එහෙම කතා කරනවා. ඒ කියන්නේ පාරවල් සුද්ධ කරලා තියෙනවා නම් අපි හැමෝමත් කැමතියි. එහෙනම් එදා මිනිස්සුත් ඒ වගේම කැමතියි. ඒ කැමැත්ත දැනගෙන තමයි මග මේ වගේ කටයුතු කර කර යන්නේ. ඊට පස්සේ පාරවල් හදන එක විතරක් නෙමෙයි මගගේ තව රාජකාරී තිබුණා. තව කටයුතු තිබුණා. පාර යන මිනිස්සුන්ට පිපාසය සංසිඳව ගන්න. තැන් තැන් වල පැන් පුරවලා පැන් භාජන තිබ්බා. අපි කියන පින්තාලිය කියලා. බොහෝම පිරිසිදුවට ආරක්ෂාකාරීව පැන්තාලි තිබ්බා. අම්බලන්ද හැදුවා. මග එක සුවිශේෂී අම්බලමක් එක අවස්ථාවක හැදුවා. හැබැයි ඉතින් මේ අය මේ සමාජ සුබසාධන කටයුතු වල යෙදෙන නිසා සමහර අයට ඒක මහලොකු හිරිහැරයක් බවට පත් වෙනවා. ඒකට කාටද මේ හොඳ වැඩ හිරිහැර වෙන්නේ? ඒ හොඳ වැඩ තුලින් තමන්ගේ ජීවිතාවට යමක් එකතු කරගන්න බලාපොරොත්තු වෙච්ච අයට හිරිහැරයක් වුණා. කාන් ඒ හින්දා රජයේ එක මුලා දෑනියෙක් හිටියා. මේ තරුණයන් වැරදි මගට පොළඹවාගෙන තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න හිතාගෙන. නමුත් ඒ මුලා දෑනියට කවදාවත් ඒ වැඩේ කරගන්න බැරුව ගියා. ඒ හින්දා ඔහු රජුරවන්ට කේලම් කිව්වා. මේ තරුණ පිරිසක් එකතු වෙලා ගම රට විනාශ කරනවා කියලා. මේ අය ගැන ප්‍රශංසා කළා. රජුරුවන්ගේ අවධානය යොමු කරවලා ඒ අයට උදව් කරන වැඩපිළිවෙලක් නෙමෙයි ඒ අයට චෝදනා කරලා ඔවුන් ගැන රජුරුව කුපිත කරවලා පලිගන්න හිතුවා. තමන් ගිව්වම නාව කෙරෙන්නේ නැති හින්දා රජිරුව කරුණු කාරණා හෙව්වෙත් නෑ. ප්‍රදේශයේ මුලා දෑනි තන තමයි කියලා තියෙන්නේ. ඒ හින්දා මේ පිරිස අල්ලලා ඇතාලව්වා පාගලා මරන්න කිව්වා. මග මානවක කියලා කියන්නේ පුදුම සත්පුරුෂයෙක්. තමන්ගේ පිරිස ඔක්කොම ගෙනහිලා හිරගත කළා. මග ඒ සියලු දෙනාටම සඳහන් කළා දැන් අපි වෛර කලා කියන එකේ තේරුමක් නැහැ. කොහොමද දැන් ඇතාලව්ව පාගලා මරනවා? අපි වෛර කළාට අපි මෙතනින් අයින් කරන්නේ නැහැනේ. එහෙනම් මේ මොහොතේ ඇතිවෙන වෛරය මරණයෙන් පස්සේ අපිට අනර්ථයක් සඳහාම බලපානවා. අන්න ඒ නිසා දැන් හැම කෙනෙක්ම හොඳට මැරෙන්න හිත හදාගන්න කිව්වා. මරණයට හිත හදාගන්න. සියලු දෙනාම හිත හදාගෙන මෛත්‍රී සහගතව කටයුතු කරන්න කිව්වා. මොකද දැන් මුලා දෑනි ගැන කේන්ති ගත්තා, රජ්ජුරුව ගැන කේන්ති ගත්තා, ඇතා ගැන කේන්ති ගත්තා. දැන් වැඩක් තියෙනවද? වැඩක් නැත්තම් කේන්ති ගන්න එකේ තේරුමක්
තේරුමක් නැහැ ඒකේ අලාභය තමන් තමයි මේ මැරෙන්න හිත හදා ගන්නවා කියන එක ඒ තරම් ලේසි පාසු කටයුත්තක්ද කාලාන්තරයක් තිස්සේ ප්‍රගුණ කරලා තියෙනවා අද අපි මෙතන මෙහෙම ධර්ම සාකච්ඡාවක් කළාට මේ ඉන්නේ 30-40 දෙනාගේ මරණය කවද කොතන කොහොම වෙයිද කියලා අපි දන්නවද කෙනෙක් අපි අරගෙන ගිහිල්ලා පහර දීලා මරන්නත් පුළුවන් ඇනලා කපලා මරන්නත් පුළුවන් ගිනි තියලා මරන්නත් පුළුවන් ගෙලහිර කරලා මරන්නත් පුළුවන් බඩගින්නේ තියලා මරන්නත් පුළුවන් වතුරේ දාලා මරන්නත් පුළුවන් මේ වාගේ මරණ කීයකට අපි එක එක කෙනා මුණ දෙයිද ඒ හින්දා අපි ඔක්කොම මැරෙන්නේ එකම විදිහට වයසට ගිහිල්ලා ලෙඩ ඇදී ඉඳලා ඒ ඇඳේම උස්ම යනවා කියලා කාටවත් කියන්න බෑ නමුත් පින්නතනි කොතන මැරුණත් කොහොම මැරුණත් ඒකට හිත හදාගන්න ඉපේ ඒක ඒ වෙලාවට කර හැකියිද ඒ වෙලාවට කවදාවත් කරන්න බෑ සූදානම් වෙලාම ඉන්නවා මරණ සතිය ඒකට මහ පුදුම උපකාරයක් මරණානුස්සතිය අපි එක උදාහරණයක් මෙහෙම සඳහන් කළොත් අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දරුවෙකුයි වතුරට වැටෙනවා ඒ තුන් දෙනා ගොඩ ගන්න කෙනෙක් නැහැ දැන් අනිවාර්යයෙන්ම මේ වතුරේ ගිලිලා මැරෙනවා දැන් ගොඩ ගන්න කෙනෙකුත් නැත්තම් ගොඩ යන්න විදිහකුත් නැත්තම් මැරෙන බව හොඳටම තමන් දන්නවා දැන් එහෙනම් මොකද්ද කරන්න ඕනි හිත හදාගෙන මැරෙන්න තමයි සූදානම් වෙන්නේ තියෙන්නේ අනේ මගේ මහත්තයාට මොනවා වෙලාද අනේ මගේ නෝනට මොනවා වෙලාද අපේ දරුවට මොනවා වෙලාද මහත්තයාගෙන නෝනගෙන දරුවගෙන හිත හිතා මැරෙන්න උනොත් මොකක් වෙයිද පෙරේත ලෝකේ තමයි ඉපදෙන්න වෙන්නේ බාණ්ඩ අත්හැරීම පුරුදු කරන්න ඕනේ තරම් ඒ හින්දා ඒ වෙලාවට අනිවාර්යයෙන්ම මැරෙනවා නම් මහත්තයත් නෝනත් දෙන්නමත් හරින්න ඕනේ මහත්තයත් දරුවත් දෙන්නමත් හරින්න ඕනේ මම හිත හදාගෙන මම කරපු කුසල ධර්මයන් ආවර්ජනය කරගෙන මගේ ගමන යන්න තමයි සූදානම් වෙන්නේ. එහෙම තත්ත්වයකට ආවොත් හිත හදාගෙන ඔය තැනට යන්න පුළුවන්ද කියන කාරණාවට අපි හැමෝම උත්තරයක් හොයලා තියෙන්න ඕනේ නැද්ද වෙන්න ඉස්සරලා. සමහරලාට වතුරේ වැටෙන එක නෙමෙයි තව වෙන කාරණාවක් වෙන්න පුළුවන්. තව ටිකකින් වෙඩි තියලා මරණව වෙන්න පුළුවන්. තව ටිකකින් බෙල්ල කපලා මරණව වෙන්න පුළුවන්. නමුත් දැන් ඉතින් බේරෙන්න ක්‍රමයක් නැත්නම් බෙල්ල කපන්න මිනිහටත් මෛත්‍රී කරන්න තමයි තියෙන්නේ. වෛර කරන්න ගියොත් ඔහුටත් මටත් දෙන්නටම වෙන්නේ අමතක. මගමානුක තමන්ගේ පිරිසට සඳහන් කළේ හිත හදාගන්න කියලා. හැමෝම මෛත්‍රී කරන්න මෛත්‍රී ආනිසංසය බොහොම ඉහළයි. ඔබට ජීවිත රැකවරණේ වුණත් ලැබෙන්න බැරි නෑ කියලා කිව්වා. මේ සියලු දෙනාම එකම හිතින් මෛත්‍රී වැඩුවා. මග ඇසුරු කරපු නිසා අර ඉතුරු පිරිසටත් මෛත්‍රී වඩන්න හොඳට පුරුදු වෙලයි තිබුණේ. පින්නතුනි ඇද්ගෝ රාජනියමේ රජුරුවන්ගේ මංගල හස්තියා මෙහෙයෙව්වා මේ අය ළඟට. ඇතා නෙමෙයි අඩියක්වත් ඉස්සරහට ආවේ. මොකද මේ අයගේ මෛත්‍රී ගුණය ඇතාට හොඳට දැනෙනවා. හින්දුවෙන් එන එන මෙහෙයුවා තමන්ට කොච්චර වේදනා දුන්නත් ඇතා නෙමෙයි මේ අය ගාවට ගිහින් රජිරුව ළඟට ගිහිල්ලා කීවා රජිරුව කිව්වා ඒ සියලු දෙනාම තිරේකින් වහන්න කියලා වහලා ඇතා මෙහෙවන්න කිව්වා ඒත් ඇතා යන්නේ ඊළඟ සැරේ රජිරුව කල්පනා කළා එහෙනම් මෙතන මොකක් හරි තියෙන්න ඕනේ
තජිරු මේ අය ළඟට ගිහිල්ලා ඇහුවා මේ රට ආරක්ෂා කරන්න මම මෙච්චර කටයුතු කරනකොට උඹලා ඇයි මගේ රට විනාශ කරන්නේ කියලා මේක මගේ වගේ මොඹලගේ රට කියලා මග මානෝගේ ගුව මහරජේ කවදද කොතනද මොන හේතුවෙන් කොයි කාරණාවෙන්ද අපි රට විනාශ කරන්න කටයුතු කළා කියලා කියන්නේ आंग ये कारणों टीके आपको हम राज्य रूते रुंगता मटाई वैरा दिलाती हैं दिला मुलादेन की केलम हरिये टे विनिश्चय नोकरे मामा गत्ते तीरने वैरा दी के लेते राज्य रूमे आये बहुम गाऊरो निये विधेरने दास कला मुलादेन हिटे दंडुआं कला मुखादे दुन्ना दंडुआं में मुलादेनी तमंगे पाउल परंपराव मे तरुण अंगे गेवल जीवित तीन कंग बल मेहर कंकरण निधला राज्य मंगल हस्तिया हस्तिया मगट मदुना मगे अन फिली नगत ओबे गुणे लंग हीले उने मे सता मट नो देनुन मोहट देनुन गुण ओब लंग बहुमती එනිසා මොහු මට වඩා හොඳ ඔබටමයි කියලා මංගල හස්තියත් මගටම දුන්නා. මග මානවක ගාවට ගිය නිසා ඒ යථාටත් මහා ලොකු ලාභයක් වුණා. රජ්ජුරු ගාව හිටියානම් යුද්ධෙට ගිහිල්ලා මිනිස්සු මරලා ප්‍රාණඝාත කුසලයේ අරගෙන මෙරිලා නිරේට යන්න හිටපු මේ සතා මග මානවක එක්ක ගිහිල්ලා පින්තන් වලට දායකත්වය දීලා महाकुशल तव उद्योग कटीत करेन मग बहुम अपूर शाला वाख्य अंबलमा अंबल में वेड निवाकला ये अंबल में तीन राजवरुंट सिटुवरुंट आपू हम अतरवेंट प्रदेश तवत् मध्यम पांति के अंत सामान्य मिनिस्टुंट अतरवेंट प्रदेश लेड वेला एनायते गिमं हरिन्द तनक विनम मे विधि अपूर्व अंबलमा मग मानोकट हितिया भार्याव हतर दिने मे भार्याव हतर दिनागिं तुन दिने मे कटेतु वलट मगट बोम उदव कला एक्केनेक नंग उदव कलीने एक भार्यावक मग मानवक मे सालावट कांता संबंध करगन उपक्रमशीली संबंध बहाले सकसन विलावे खनि मडला ऐ विनम सकसला पसिक हंगवला तिब्बा एक खनि मडलम मे वहालित युदंड ओने केन कारणावट प्रधान शिल्पी अटाल सकतुना ඔබ කෙනි මඩල ගැන කවුරුවත් එක කතා කරන්න එපා. වහලේ කටයුතු ඉවර වේගෙන ඉවර වේගෙන ඉවර වේගෙන යනකොට කෙනි මඩලක් නැහැ නේ කියලා කියන්නේ. එදාට මංගාව කෙනි මඩල තියෙනවා. පරාල ටික ඔක්කොම සම්බන්ධ කරන තැන. හැබැයි ඒකේ නමක් කොටලා තිබ්බා සුධර්මා කියලා. ඒකම ගන්න උනා අන්තිමට. දැන් වැඩ ඔක්කොම ඉවරයි. දැන් එතකොට හැමෝම මේ අම්බලමට කියන නම මොකද්ද? සුධර්මාශාලා. බාණ්ඩ උපක්‍රමශීලීව පින්කමට සම්බන්ධ වෙච්ච හැටි. චිත්‍රා කියන විසව පළතුරු යනක් හැදුවා. මල්සහ පළතුරු. නන්දා කියන විසව විශාල පොකුණක් හැදුවා. සුජාතා තමයි මොකවත්ම කළේ නැහැ. කාලයගේ ඇවෑමෙන් බොහෝම පිං කරපු මග මෙරිලා ගිහිල්ලා සක්‍ර දේවේන්ද්‍ර වෙලා ඉපදුනා. තමන්ගේ පාරමිතා ශක්තියත් එක්ක මග ඇසුරු කරපු යාළුවෝ ටික තෞතිසාවේ අතිරේක රජවරු වෙලා ඉපදුනා. තෞතිසාවේ රජවරු කී දෙනෙක් ඉන්නවද? 33 දෙනයි. अंगीकृत रजवर तिस्तुन दिन निशा
तिस्तुंदेन कौद मगमानवक सह सत्पुरुषो असुर करपु निसा मुन तरंग यहापदकुनाद अपि संधान कलार तिरिसंग सता रज्जुरुगा भीतियन समहट अपायट यन किन एतत् मेरिला दिव्य लोक गिया ऐरावन नमिन दिव्य लोक दि हिंदिनवा दिव्य पुत्री ऐ पिंक अंगोलते पुद्दुम विधियत सहयोगी दुन्न निसा गल गेनल्ला देनवा कोट गेनल्ला देनवा ली उसला देनवा तमंगे दायकत्वे उपरिमा ए अंबल में कटयुतु निमा करला मे सियलु देनाम अंबलमट नवतिंद एनायट एलिमहने पहासुविंग विवेकीव इंदगंड पोडी पोडी बंकु हेदुवा आरक्षावट मे यता तिब्बा तियला किव्वा मेक मगे बंकु मेक मगे बंकु नेतर मेगोलंगे बंकु टिके तियेनवा यताट किव्वा कौरु हरि एनकेने अहवलागे बंकुवे इंदगत्तु यता विसिं ओहु बंकुवे अयितिकारयगे गेदरट एक्केयन्न एक्क गियहम ए मगियट अवश्य सियलुम पहासुकं ए गेदरिं सपेनवा मेगोल्लु दन दीपु हेटि मगमानवकत् मे मालिगावे इस्सरहा पिट कोबो नीलगहक् हेदुवा हेवन वेटेन्न कियला ए कोबो नीलगहयट गल उलिम बंकुवक् हेदुवा मिनिस्सुन्ट इंदगन्न मेन्न मे कोबो नीलगह मेतन हदपु निसा तमयि दिव्य लोके यदुन सीयक वट प्रमाणे पुराम पेतिरिच्च विशाल गहक् तियेनवा परसतु कियला अपि कथा करन्ने परसतु मल कियला मेन मे परसतु रुक देवलव पहल उने मुखक निसाद अंबल में इसर हपिटे कोबो नीलगह हदपु निसा ए परसतु रुक यट तमयि सक्र देवेंद्रयंगे अर अपि नितर कथा करने विशेष आसने तियेन्नि मुखक्द आसने पांडु कंबल शैलाशन मेम्मे परसतु गहयट तियेन्नि कोबो नीलगहयट गल्वलिंग बंकु हदपु निसा एक विपाक दुन्न हेटि मे पांडु कंबल शैलाशने प्रमाणयं कोच्चर दखियला धर्मी संधान कर लती ना दे यदुन हैटक दी गई यदुन हैटक इतने को कोचर विशाल दखियला यदुन पनाहक पललाई यदुन पहलवा कुसाई इन्हें कहता हम एंगे बागे मेकी आते हैं ना इन्हें का निगलाउडे नमुत एतरम अरे मेट्टेक वागे अपि इंदगन्न मुलु शरीरे अतुलट बहिना बोहोम सुवपहासु विदित गल बंकुवक् हदापु एके पिन महाजन यहपत संदह महाजन यहपत संदह योदवला तियेन देवल तव केनेक् होरा कनवन वंचा करनवन ए आयत कोहम विपाक हम्बेद महाजन यहापत सलसपु निसा मेतरं सप संपत लबेनवनं महाजन यहापत संधा वेंकरपु देवल मंकुल कनाये पल हेट गिहिल्ल कोहम दुख विदीद मनुलवावत दुगी दुप्पत जीवित वल्ट तमाई आत्म लक्ष गनं वलुरुम कंकियंड वेनि कर्मय दन्नेति कोटे धर्मय दन्नेति कोटे मिनिसु मोन तरं नं अनारक्षितद नमुत् अपि संधान कली धम्मो हवे रक्कति धम्मचारि यमेक धर्मय तुल हसिरेनवा नं धर्मय विसिं मोहु रकिनवा किला कियन्ने मेकट पिंडतुनि मगमानवक शक्र देवेंद्र विलाइपदिला यम यम गमनक्यन कुट विशेषें
මේ අම්බලම හදපු නිසා ජදුන් 500ක් විතර උස ඒ වගේම ඉතාම විශාල වයි ජයන්ති ප්‍රාසාදයේ සක්‍ර දේවේන්ද්‍රයන්ගේ මාලිගාව දිව්‍ය ලෝකෙ තියෙන. ජදුන් 500ක් විතර උසයි. රත්තරන් තැටි උඩ රත්තරන් කණු හිටවලා ඒ කණුවක් යදුන් 300ක් විතර උසයි. රත්තරන් කොඩි ලෙල දෙනවා. මැණික් තැටි උඩ මැණික් කණු හිටවලා මැණික් කොඩි ලෙල දෙනවා. පබළු කණුවල පබළු කොඩි ලෙල දෙනවා. සප්ත රතනමය කණුවල සප්ත රතනමය කොඩි ලෙල දෙනවා. සප්ත රතනමය මාලිගාව ඒ අතර බැබලිනවා. ඒ හැම කොඩියක්ම අග පුංචි පුංචි ගිගිරි වාගේ එල්ලලා ඒ කොඩි සැලෙනකොට බොහොම මිහිරි කිංකිණි හඬක් නැගෙනවා කියලා සඳහන් කරනවා. අයිරාවණ දිව්‍ය රාජයා කල්පනා කළා දිව්‍ය පුත්‍රයා තිරිසං ආත්මේ ඉඳලා මං කොහොමද දිව්‍ය ලෝකේ ආවේ? මේ සත්පුරුෂයා නිසයි මං දිව්‍ය ලෝකේ ආවේ. අන්න එහෙම කල්පනා කරලා මගෙන් මොවුන්ට කෘතගුණ සැලකීමක් තියෙන්න ඕනේ. මේ දෙවි රජවරු නන්දන උයනට වාගේ යන්න යනකොට මේ අයිරාවණ දිව්‍ය පුත්‍ර ඈතෙකුගේ වෙස් ගන්නවා. යදුන් ගානක් දිගයි. මේ ඇතාට ඔලු 33ක් තියෙනවා කියලා සඳහන් කරනවා. එක ඔලුවක දල 7ක් තියෙනවා කියලා සඳහන් කරනවා. එක දලක පොකුණු 7ක් තියෙනවා කියලා සඳහන් කරනවා. එක පොකුණක නෙළුම් පඳුරු 7ක් තියෙනවා කියලා සඳහන් කරනවා. එක පඳුරක නෙළුම් මල් 7ක් පිපෙනවා කියලා සඳහන් කරනවා. එක පෙත්තක දිව්‍යාංගනාවෝ 7 දෙනෙක් නටනවා කියලා සඳහන් කරනවා. මේක කොහොමද කියන කාරණාව අපිට සාමාන්‍යයෙන් තේරෙන්නේ නැහැ. දිව්‍ය ලෝකයේ අසිරිය අපිට එහෙම වර්ණනා කළාට වැටහෙන්නේ නැහැ. පුදුමාකාර අසිරිමත් නගරයක් වගේ හස්තියා ගමන් කරනකොට නැටුම් ගෙයුම් වැයුම් බල බලා රජවරුන්ට යන්න තියෙනවා. රතන මණ්ඩප හිස උඩ තියෙන මණික් මණ්ඩප දෙවිවරුන්ට වැඩෙන්න. සක්‍ර දේවේන්ද්‍රයන්ගේ අර චිත්‍රා විසව බොහොම ලස්සන උයනක් හැදුවනේ. ඇයි වෙනුවෙන් යදුන් ගානක් විශාල මනෝරම්‍ය උයනක් දිව්‍ය ලෝකෙ තියෙනවා. ඒ උයනට ගියපු කෙනෙක් පැහැදුනේ නැති කෙනෙක් නෑ. හිත සැනසුනේ නැති කෙනෙක් නම් නෑ. මරණාසන්න වෙනකොට දෙවියන්ටත් බොහෝම දුක හිතෙනවා දිව්‍ය ලෝකෙන් යන්න වෙන හින්දා. නමුත් දුකසේම මැරිලා සමහරලාට සතර පායි හැරි උපදිනවා. දුකින් මැරිලා. සඳහන් කරනවා මේ දෙවිවරු අනුකම්පා සහගතව මරණාසන්න දෙවිවරු චිත්‍රා කියන දිව්‍යාංගනාවගේ උයනට කියනවා කියලා. තව ටිකකින් මැරෙන්න හිටියත් මේ උයනට ගියපු කෙනෙක් දුකක් නැහැ කියලා සඳහන් කරනවා. ඒ මැරෙන්න ඉන්න පුද්ගලයාට පවා ඒ බව අමතක කරලා ඔවුන් පවා ප්‍රීතියෙන් පිනවනවා මේ උයන කියලා සඳහන් කරනවා. ඉතින් නන්ද අවිනුවෙන් යදුන් ගානක විශාල පොකුණක් තියෙනවා. සුධර්මට විශාල සුධර්මාශාලාව තිබුණා. සුධර්මා නමින් විශාල නගරයක් තිබුණා. සුධර්මා නගරේ බණ පොත්වල කතා කරනවා. ඒ තරම්ම අලංකාර නගරයක්. සැප සම්පතින් පිරුණ නගරයක්. කිසිම පිනකට උදව් නොකළ සුජාතට මොකද වුනේ? සුජාතා දිය රැළියක් ළඟ කණකෙක් ඉන්නක් වෙලා ඉපදුණා. මේ යහපත් කර්මාන්ත වලට උදව් කළේ නෑ. ඇගේ කල්පනාව ස්වාමියා කරන පින් මට අයිති කියලා. එහෙම අයිති වෙන්නේ නෑ අපිම රැස් කරගන්න ඕනේ. පින් දුන්නහම පින් අයිති වෙන ක්‍රමයක් තියෙනවා. නමුත් තමන් පින් රැස් කරගන්න එක හරි වටිනවා. අනුන් දෙන පින් දිහාම බලාගෙන ඉන්නේ නැතුව. පින්තරේ ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි මේ ධර්ම කාරණාව පැහැදිලි කිරීමත් අපි මෙතනින් අවසන් කරමු.
නම් මේ කාරණාවෙන් අපිට මනාව පැහැදිලි වුණා මේ යහපත් කර්මාන්තවල යෙදෙන අය මනුස්ස ලෝකේ කවදා හරි දවසක මැරුණහම ඉතාම යහපත් තැන්වල උපදිනවා යහපත් ක්‍රියාවන්ගේ යහපත් ප්‍රතිඵල තියෙනවා එනම් මෙලව කටයුතු කරන අපි හැම කෙනෙකුටම යහපත් සහ අයහපත් කියලා කටයුතු දෙකක් මේ ලෝකේ තියෙනවා අපි විසින් තෝරාගත යුත්ත මොකක්ද ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලබාගත් කාලේ අවුරුදු කල්ප ගණනකින් අවුරුදු ගණනක් නෙමෙයි කල්ප ගණන හම්බ වෙන අති උතුම් බුද්ධ ශාසනයක් ලැබිලා තියෙන වෙලාවේ අපි විසින් තවත් නරක වැරදි ක්‍රියා කර කර ගත කරන්න කාලයක් අපිට නෑ හෙට උදේට නැගිටීද දන්නේ නෑ අද gedare යයිද කියලා දන්නේ නෑ හැන්දෑවටත් ආහාර අනුභව කරයිද කියලා තීරණයක් නෑ ඒ තරම් අස්තීර ජීවිතයක් අරගෙන ඉන්න අපි මොහොතක්වත් වැරද්දට නොයා කුසලයේ තුලම සිත පිහිටවල කටයුතු කරන එක තමයි දින ඥානවන්තකම අන්න එදාට අපට යන්න අර චිත්‍රා දිව්‍යාංගනාවගේ වගේ උද්‍යාන නැති වුණාට චිත්ත ප්‍රීතිය උපදවන්න මනුස්ස ලෝකෙ අවසන් වෙලාවේ භික්ෂුන් වහන්සේලා වැඩම වුණු ධර්ම දේශනා කරවනු පරිස්කාර පූජා කරවනු හිත හදන්න හදිසි හැම තැනම ওই වැඩි කරන්නද කොතන මරණේ එළඹුණත් සතුටින් මැරෙන්න පුළුවන් ජීවිතය හැමදාම ගොඩනගලා තියෙනවානේ හිත හිතා මැරෙන්න නිතර නිතර ප්‍රගුණ කරපු කුසල ධර්ම අපි ළඟ තියෙනවානේ ඒ නිසා අපි මේ උතුම් ජීවිතය තුල නිර්වද්‍ය කර්මාන්තවල දෙයිදලා මෙලවින් සමු අරගෙන සුගතියෙන් සුගතියට ගිහිල්ලා ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහ නිවනින් සැනසෙන්න පුළුවන් ජීවිතයක් ගොඩනගන්න අපි සියලු දෙනාටම රත්නත්‍රේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.